කට අරින් නැතුව කට වහගෙන ඉන්න කාලේ දැන් වහන්න ඕනි. නි මුනිවත රැකලා ඉන්න කාලේ දැන් වහන්න ඕනි. මේ රටේ සංස්කෘතික උරුමය මේ විදිහට විනාශ වෙනකම් පාර්ලිමේන්තුවේ අනන්ත ප්‍රශ්න ඇහුවා. 2015 ජනවාරි 8 වෙනිදා 8 වෙනිදා පාලට පත්තුණු මේ ආණ්ඩුව සංස්කෘතික ඇමතිවරු දෙන්නෙක් හිටියා. අකිල විරාජ් කට වහගෙන ඉන්නවා නෝන මහත්තයා වගේ පස්සෙන් ඇවිද රනිල් වික්‍රමසිංහගේ. ඊට පස්සේ පත්තුණා සජිත් ප්‍රේමදාස. උන්නේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේ මහා මුහුදු මහ විහාරයට විරුද්ධව නඩු 21ක් තියෙනවා. නඩු 20 ගාන නැගෙනහිර පළාතේ කියයි නඩු කොච්චර තියෙනවද කියලා. මෙවැනි මහා නඩු වලින් අපේ සංගරත්නයේ සිද්ධ වෙලා තියෙන හැමදාම අධිකරණ වලට ගිහින් ඉන්න. ඒ නිසා අපි පාලකයන්ට කියනවා මහා සංගරත්නයේ හිරේ දාපු, මහා සංගරත්නයේ කට වහපු, මහා සංගරත්න නද වෙලා තියෙනවා ඒ සංස්කෘතික කුරුමයන් රකින්න උසාවි ගාන යන්න. මේ ස්වාමින් වහන්සේලා පොතුවිල් ඒ ස්වාමින් වහන්සේලාගේ නඩු ටික අහන්නවත් අඩු ගානේ අම්පාර උසාවිය දීලා නැහැ. අම්පාර උසාවිය නඩු වලට යන්න වෙලා තියෙන කල්මුණේ උසාවියට, කල්මුණේ උසාවියට දෙන්න වෙලා තියෙන දෙමළින් ඒ අවශ්‍ය පැහැදිලි කිරීම සිංහලෙන් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද මේ රට? මොකද්ද මේ රට? මේ රටේ සිංහල භාෂාවෙන්, සිංහල භාෂාවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තමන්ගේ නඩුව නඩුවක්වත් කතා කරන්න බැරි තැනකට ඒ උතුරු නැගෙනහිර පළාත්වල ඒ නීතිය අවවල අවනීතියට බවට පත් වෙලා තියෙනවනේ. මොකද්ද මේ රටේ අනාගත උරුමය? මේ රටේ සංස්කෘතික උරුමයට මොකද වෙන්නේ? ඒ නිසා පාලකේ නිදිය ගන්න එපා. ජනාධිපතිවරයාට අපි කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තමුන්නාසගේ විධායක බලතල පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි කොහෙවත් නැතුව බලෙන් බලයට පත්තුණු රනිල් වික්‍රමසිංහ උන්නහට බලයට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හොරපාරෙන් බලයට ආපු රනිල් වික්‍රමසිංහට කියනවා නැවත මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කකුල් දෙක එහාට මෙහාට කර 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 කලිසමේ කහක් උදාගෙන බොරුවට එහෙට මෙහෙට පැහැදිලි කරන්න එපා. පැහැදිලි ලෙස ඊළඟ පාර්ලිමේන්තුවේදී මේ සංස්කෘතික කුරුමයන් වලට වෙන විනාශය ගැන පැහැදිලි කරන්න ඕනේ. මුහුදු මහ විහාරය විතරක් නෙමෙයි අහපු එක ප්‍රශ්නයකටවත් ගයන්ත කරුණාතිලක තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්නේ. සජීව ප්‍රේමදාස එක දවසකවත් ඇවිල්ලා පැහැදිලි උත්තරයක් දීලා නැහැ. අකිල විරාජ් පැහැදිලි උත්තරයක් දීලා නැහැ. රනිල් වික්‍රමසිංහ පැහැදිලි උත්තරයක් දීලා නැහැ. ජනාධිපතිවතුමාගෙන් අපි ඉල්ලනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පැහැදිලි උත්තරයක් දෙන්න මේ සංස්කෘතික කුරුමයන් මොකද වෙන්නේ? ඉතාම පැහැදිලි උත්තරයක් ඕනේ මේ මුහුදු මහ විහාරයට. අක්කර 70ට මොකද කරන්නේ? අක්කර 30 1951 අක්කර 70 ගැසට් එකට මොකද කරන්නේ? අක්කර 1965 අක්කර 30 ගැසට් එකට මොකද කරන්නේ කියලා රටට කියන්න. එතනින් පස්සේ අපි කියන්න උන්නහැලට බැරි නම් අපි ලෑස්ති මේ මුහුදු මහ විහාරයේ ඉඩම් ටික ගැනීම වෙනුවෙන් ඕනෑම ජාතික ජාතික සටනක් පණ ගන්වන්න. එතනින් එහාට මඩ කලපුවේ තනි වෙලා ඉන මහා සංගරත්නේ, අම්පාරේ තනි වෙලා ඉන මහා සංගරත්නේ, ත්‍රිකුණාමලේ වවුනියා මුලතිව් යාපනේ නාගදීපේ දක්වා මන්නාරෙන් පුත්තලමින්ලා මහා සංගරත්නේ තනි වෙන්නේ නැහැ ඔබ වහන්සේලා. අපි මේ ජාතික සටන කරනවා කරනවමයි. මේයින් අපි මෙතනින් එහාට පක්ෂ පාට ભેදකින් තොරව මේ ජාතික උරුමය සුරක්ෂිත කිරීමේ මහා ජාතික පෞර අපි අනිවාර්යෙන් හදනවා. ඔබට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උන රට රැකේ. එහෙම වුණොත් ජාතිය සුරක්ෂිත වේ. එහෙම වුණොත් දෙමළ සිංහල මුස්ලිම් දෙමළ සියලු ජනතාව ආරක්ෂිත වේ. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නේ නැතුව රට රැකෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය රකින්න නැතුව, ඒ උරුමයන් රකින්න නැතුව ජාතිය සුරක්ෂිත වෙන්නේ නැහැ. එහෙම සුරක්ෂිත වෙන්නේ නැතුව සිංහල දෙමළ මුස්ලිම් සමාජය ඇතුලේ ජාතික සමිතිය හැදෙන්නේ නැහැ. ඒක බොරු. මහා වංශයේ වංශ ප්‍රතිෂ්ඨාව ඉතා පැහැදිලිව කියලා තියෙනවා. රජෙක් වුණොත් කොහොමද මේ රටේ පිහිටන්නේ කියලා. මහා වංශිතා ඕනතරම් කියන්න පුළුවන්. මේ රටට කිසිම දවසක පාලකෙක් ඉන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටික පාලකෙක්ට මේ රට පාලනය කරන්න බෑ. මේ රට පාලනය කළ හැක්කේ තිසරණ සරණ යන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මේ රටේ මිත්‍යා දෘෂ්ටික බලයන් වලින් මිදුණු තිසරණ සරණ පිහිටවගත් වංශ ප්‍රතිෂ්ඨාව දකින රාජ්‍ය පාලකෙක් තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මෙන්න මේ ආරක්ෂා කිරීමේ සටන වෙනුවෙන් මේ පාලකයා කට ඇරලා හරියට උත්තරයක් දෙන්න. මේ පාලන අධිකාරිය එහෙම නැත්තම් තමුන්නාසලක පාලන අධිකාරිය නුදුරේම පෙරලා දමන ජාතික සටනක් බවටත් අපි මේකපත් කරනවා. නුදුරේ මේ ජාතික සටන රටේ දීප ව්‍යාප්ත ජාතික සටනක් බවට මේකපත් වෙනවා. ඒ නිසා වහාම සජිත් ප්‍රේමදාස මුනිවත රකින් නැතුව කට ඇරලා කියන්න මොනවද මේ මුහුදු මහ විහාරයට කරන්නේ? උතුරු නැගෙනහිර මේ ජාතික උරුමයන් අන්තවාදී ආක්‍රමණයෙන් බේරනවද නැද්ද කියලා කියන්න. එහෙම බෑ කියලා බෑනම් කටාරින්න බැරි නම් අපි ලෑස්තියේ ජාතික සටන මේ උතුරු නැගෙනහිර පුරාම ඇවිදගෙන ගිහින් මේ මහා සංගරත්නෙත් එක්ක මේ උරුමේ සුරකින සටන කරන්න අපි සූදානම්. ඒ සූදානම් දවස අපි හරියට කියන්නම් ලෑස්ති වෙන මහත්තුරුනේ. ඔය කුල්ටූර් පැලන්තියේ ගෙවල් වලට වෙලා AC කාමර දාගෙන ඉන්න මහත්තුරුන්ට කියන්නේ
ඔය ගෙවල් ලක්ෂ සංඛ්‍යාත ජාතික උරුමයන් සුරකින මහා බෞද්ධ ජාතික බලවේගය ඔය ගෙවල් වට කරන දවසක් එනවා. ඔය අරලීගහ මන්දිරේ වට කරන දවසක් එනවා. සංස්කෘතික ඇමතික අමාත්‍යාංශය වට කරන දවසක් එනවා. ඒවා අපි කියලා එන්නේ නැහැ. නොකිය සංස්කෘතික ඇමතිකේ ගෙදර වටලන්නත් අපි සූදානම්. නොකිය සංස්කෘතික ඇමතිකේ අමාත්‍යාංශය වටලන්න සූදානම්. ඕන හිර ගෙදරකටත් අපි යන්න සූදානම්. මහත්තුනි නීතිය නීතිය අපිට ඒගොල්ලන්ට නවන්න නැත්නම් අපිට නවපුවාවේ. අපිට නවපුවාවේ. අපි ලෑස්ති මේ උරුමය වෙනුවෙන් ඕන හිර ගෙදරක යන්න. මේක සංසාරගතක අපිට තියෙන ජාතික උරුමය පිළිබඳ සටන අපිට පවරා තියෙන සටන ඒක කරන්න අපි සූදානම්.